කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, ඔබ අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි, පින්වත් කල්යාණ මිත්‍රයාණන් වහන්ස, ස්ත්‍රියක් ලෙස ඉපදීමට හේතු වන කාරණා අතර කාමී වරදවා හැසිරීම අද සමාජයේ ප්‍රසිද්ධම කාරණාවයි. මින් පරිබාහිරව වෙනත් කාරණාවක් නිසා මේ භවයේ පුරුෂයෙකු ඊළඟ භවයේදී ස්ත්‍රියක් ලෙස ඉපදිය හැකිද? කරුණාවෙන් පහදා දෙන සීක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි කියලා. සත්පුරුෂ පින්වත්නි, පිරිමි කිව්වහම මිනිසුන් අතරත් පිරිමි ඉන්නවා, දෙව්වරු අතරත් පිරිමි ඉන්නවා. මුහුදේ අච්චර විශාල මුහුදෙත් පිරිමි මාළුව ගොඩක් ඉන්නවා උපකුණු වල. ඒ වගේම ගස්කොළන් වල පිරිමි කුරුළු වර්ග ඉන්නවා. ඒ වගේම පිරිමි සිව්පා සත්වයෝ. මේ වගේ පිරිමි අය හැම සත්ව කොට්ටාසයකම ඉන්නවානේ. එතකොට ස්ත්‍රියක් ලෙස ඉපදීමට හේතු වන කාරණා අතර කාමී වරදවා හැසිරීම අද සමාජයේ ප්‍රසිද්ධම කාරණාවයි කියලා කිව්වහම අපිට නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ විවිධ සූත්‍ර ධර්ම දේශනා වලදී, පින්වත්නි, කාන්තාවක් වෙලා උප්පත්ති ලබන්න බලපාන්නේ ඒ පිළිබඳව තියෙන තණ්හාදී කරුණු. පිරිමින් වෙලා උප්පත්ති ලබන්න බලපාන්නේ පිරිමි බව පිළිබඳව තියෙන තණ්හාදී කාරණා මිසක් කාමී වාදවා හැසිරීම නෙමේ. කාමී වාදවා හැසිරීම බලපාන්නේ දෙගොල්ලොටම සතර අපාය උපදින්න කියලා. පිරිමි කාමී වාදව හැසුණත් කාන්තාවන් කාමී වාදව හැසුණත් දෙගොල්ලොටම පින්වත්නි සතර අපාය උපදින්න කියලා. දැන් පිරිමි කාමී වාදව හැසිරීමෙන් කාන්තාවන් වෙනවා නම් කාන්තාවන් කාමී වාදව හැසිරීමෙන් මොනවද වෙන්නේ කියලා හිතන්නකෝ. පිරිමි කාමී වාදව හැසිරීමෙන් කාන්තාවන් වෙනවා නම් එතකොට කාන්තාවන් කාමී වාදව හැසිරීමෙන් තවත් කාන්තා ක්‍රමයක් හදනවද? ඒක අමුතු ක්‍රමයක්. පින්වත්නි, කාන්තා වේවා පිරිමි වේවා කවුරු හෝ අනිවාර්යයෙන්ම කාමී වාදව හැසිරුණොත් ඉතින්දී මිතුරන් අහිමි වෙන්නේ එක හේතුවක් වෙනවා. මානියන් මත අපාගත වෙන්නේ එක හේතුවක් වෙනවා. ඉතින්දී ලෝභයයි මෝහයයි හිතින්ද දෙගුල්ලොටම අපාගාමී වෙන්නේ එක හේතුවක් වෙනවා. හැබැයි පින්වත්නි, කාමී වාදව හැසිරීම නෙමේ කාන්තාවක් හෝ පිරිමියෙක් කියලා උපදින්න බලපාන්නේ. අර වාගේ අවශේෂ කාරණා තණ්හාදී කවුණු තිබ්බොත් බලපානවා කාමී වාද හැසිරීමේදීත්. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට. පින්වත්නි, භාව රූප දෙකක් තියෙනවානේ. ස්ත්‍රී භාව රූපේ, පුරුෂ භාව රූපේ කියලා. මේ භාව රූප දෙක කර්මයෙන්ම තමයි ඇති වෙන්නේ. කර්මයෙන් ඇතිවන රූප කලාප දෙකක්. එක సంతානයක, ඒ කියන්නේ එකම సంతානයක භාව රූප දෙකක් පවතින්නේ නැහැ. ප්‍රතිසන්ද චිත්තක්ෂණයේදීම භාව රූපේ පහළ වීම තමයි අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිසන්දිය ලබන මොහොතේදීම එයා ස්ත්‍රියද පිරිමියද කියන එකේ භාව රූපේ පහළ වෙනවා. කාන්තාවන් ගැන තියෙන තණ්හාව, කාන්තා රූපේට, කාන්තා ලාලීත්‍යයට, කාන්තා කොණ්ඩෙට, කාන්දා කාන්තා ස්වරූපේට, එතකොට කාන්තා හැඩරුවට එවැනි කාරණාවලට පවතින තණ්හාවක් තියෙනවානේ. අන්නේ කාන්තා ස්වරූපේට කාන්තාවන් කෙරෙහි පවතින මේ රටාවට, ඒ ක්‍රමයට පින්වත්නි, කවුරු හරි පිරිමි හෝ කාන්තා හරි පිරිස් තණ්හාව ඇති කරගත්තාම ඒ තණ්හාව සහිත කර්මයෙන් ප්‍රතිසන්දිය ලැබෙනකොට ප්‍රතිසන්දියත් එක්කම ස්ත්‍රී භාව රූපේ පහළ වෙනවා. එහෙම භාව රූප නම් පහළ වෙන්නේ. භාව රූප පහළ වෙන්නේ නැහැ පින්වත්නි, මේ කාමයේ වාදව හැසිරීම පාප කර්මය කළා කියලා මේ මනුස්ස ස්ත්‍රියක් විදියට උපදින්න. එහෙම නෙමෙයි, මේ පාප කර්මයේ හැටියට එයා යන්න ඕන සතර අපායේ තැනකට. එතෙන්දී
තණ්හාව ඒකන කාන්තා ස්වરૂපයන් පිළිබඳව ඒ ලාලිත්‍යං ස්වභාවයන් කටහඬ ඒ කාරණාදී පිළිබඳ තණ්හාව තිබ්බහම ඒ තණ්හාව සහිත කර්මයෙන් ප්‍රතිසන්දිය ලැබෙනකොට ප්‍රතිසන්දියත් එක්කම භාව රූපේ පහළ වෙනවා. ඒ වගේම පින්වත්නි කාන්තාවන් කෙරෙහි තියෙන ඒ තණ්හාව සහිත ප්‍රතිසන්දියත් එක්කම ඒ ස්ත්‍රී භාව රූපේ පහළ වෙනවා ඒ ඇත්තන්ට. ඒක ඒ විදිහට තේරුම් ගන්නට ඕනේ. අපි ඕක පුරුෂයින්ටත් ගනිමුකෝ. පුරුෂයින්ට ගත්තහම පින්වත්නි පිරිමි කට්ටිය පිළිබඳව තණ්හාව තිබ්බහම පිරිමි අඟපසඟ පිරිමි හැඩරුව පිරිමි ශාරීරික රටාවන් ඒ වගේ කාරණාදී පිළිබඳව තණ්හාව තිබ්බහම අන්න ඒ තණ්හාව සහිත කර්මයෙන් ප්‍රතිසන්දි විපාක ලැබෙනකොට ප්‍රතිසන්දි හිත සමග පුරුෂ භාව රූපේ පහළ වෙනවා. සමහර කාන්තාවන් ඉන්නවනේ පිරිමි අය වගේ. කාන්තා නමුත් පිරිමි ස්වභාවයේ තියෙනවා. සමහර පිරිමි අය ඉන්නවනේ කාන්තා වගේ. පිරිමි නමුත් කාන්තා ස්වභාවයන් තින එහෙම වෙන්නේ මේ තණ්හාවේ විවිධාකාර ස්වභාවයන් ඒ කියන්නේ මේ ලෝභ මෝහ ආදී කවුණුවල විපාක විදිහට ලැබෙන විවිධාකාර කවුණු. ප්‍රතිසන්දි හිතේදී ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ඒ උනාට පින්වත්නි පෙර භවවල ස්ත්‍රී පුරුෂයන් ගැන තිබ්බ තණ්හාව හින්දා ප්‍රතිසන්දියේදී ස්ත්‍රී භව පුරුෂ භව රූපයෝ පහළ වෙනවා. ඒ වගේම පින්වත්නි කවුරු හරි කෙනෙක් ප්‍රාර්ථනා ශක්තියකුත් තිබ්බොත් ඒ කියන්නේ සමහර පිරිමි කට්ටිය ප්‍රාර්ථනා කරනවා කාන්තාවන් වෙන්න. සමහර කාන්තාවන් ප්‍රාර්ථනා කරනවා පිරිමින් වෙන්න. ප්‍රාර්ථනා ශක්තියක් තිබ්බොත් ස්ත්‍රී බව හෝ පිරිමි බව වෙනස් කර ගන්න පුළුවන්. බලවත් අකුසල කර්මයකින් හරි පින්වත්නි වෙනස් උනේ නැත්නම් එක් ප්‍රාර්ථනා සත්‍යයකින් හරි නැත්නම් බලවත් අකුසල කර්මයකින් හරි පින්වත්නි ස්ත්‍රී බව හෝ පිරිමි බව වෙනස් උනේ නැත්නම් බොහෝ විට ස්ත්‍රීන් ස්ත්‍රීම වෙනවා පිරිමින් පිරිමින්ම වෙනවා. මෙතනදී තවත් ඔය ඇතු විශේෂම අවධානය යොමු කරන්න ඕන කාරණාවක් තමයි පින්වත්නි ඔය කියන විදිහට මහාපජාපති ගෝතමී දේවීන් වහන්සේගේ අතීත කතාවටත් ඔය දේ මතු කළොත් මොකද වෙන්නේ? කොහොමද මහාපජාපති ගෝතමී දේවියා බවට පත් වෙන්නේ? යසෝදරා දේවීන් වහන්සේට කේමා උපලවන්නා ඒ උත්තමාවියන්ට ඒ අතීත උත්තම කාන්තාරත්නයන් පින්වත්නි බලනකොට ඔය කියන විදිහට මේ කාමී වාදව හැසිරලාද කාමී වාදව හැසිරීමෙන් සතර අපාගත වීමනේ වෙන්නේ. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා කාමයේ වාදව හැසිරුණොත් උපදින්නේ ස්ත්‍රියක් විදිහට නම් ඒක කොච්චර හොඳද? හැබැයි පින්වත්නි එහෙම නෙමෙයි වෙන්නේ. කාමයේ වාදව හැසිරීමෙන් දෙගොල්ලම උප්පත්තිය ලබන්නේ සතර අපායේ බව තීරුම් ගන්නට ඕන. මෙතන තියෙන්නේ ස්ත්‍රී ස්වභාවයන්ට පිරිමි ස්වභාවයන්ට තණ්හාව ඇති කර ගැනීමේ නානාපකාර වැඩපිළිවෙළවල් ඔබ වෙනස් කර ගන්නත් පුළුවන් ප්‍රාර්ථනා සත්‍ය සහ විවිධ කවුණු මත. නමුත් බලන්නකෝ ওই தත්ත්වේ වෙනස් වෙන්න ප්‍රාර්ථනා කරන්නේ නැතුව මහාපජාපති ගෝතමී දේවි සුරුමව වෙනවනේ. යසෝදරා දේවී ඇයි එහෙමනම් පින්වත්නි දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී ප්‍රාර්ථනා කළේ අනාගතයේ මේ මහා බෝධිසත්වයෝ මේ අද විවරණ ලබපු මේ බෝධිසත්වයෝ සාරාසංගේ කල්පලක්ෂයක් ගිහිලා බුද්ධත්වයට පත් වෙනකොට ඒ අනාගතයේදී අනේ මම මේ බෝධිසත්වයන් වහන්සේගේ බිරිඳ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කළේයි. ඒ සාරාසංක කල්පලක්ෂ ඒක කාලය තුළ කාමී වාදව හැසිරුණද හොඳට කල්පනා කළ බලන්න ධර්ම විනයානුකූලව ගැටළු වලට විසඳුම් ලබා ගන්න ඕනෑ.